මතන අද ඔගලන්ට විශේෂ දවස බවට පත්වනනු අනුමානයි. මම මේ පෞගිය දවසක ප්‍රධානම ලංකාවේ ඉන්න ජේෂ්ඨම ක්‍රීඩකයෝ හතර දෙනෙක් එකතු වෙලා සාකච්ඡාවක් කරා. සාකච්ඡාවක් ආදි මම ඒගොල්ලන්ගෙන් අන්තිම පොඩි පොඩි බහිම් බස්සීම් තියෙනකොට ක්‍රීඩකයෝ අතරේ මම ප්‍රශ්නයයි හැබැයි මම ඇහුවා පළවෙනි දවසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ තීරිච්ච දවස මතකද කියලා. ජීවිතේ ඔගලන් අද අතිනින්නෙත් එක ලොකු විශාල සංදිස්ථාන සමහර කට්ටිය මේ කන්ට්‍රැක් හම්බ වෙලා ඇති, සමහර කට්ටිය මේ රිනිව් වෙනවා ඇති, සමහර කට්ටිය අලුතෙන් හම්බ වෙනවා ඇති. මම විශ්වාස කරනවා මේ ජීවිතේ පළවෙනි පින්ම පණින්නේ. මම හැමදාම කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන විශාල වැඩපිළිවෙලක් ලංකාවේ ක්‍රිකට් ආයතන විසින් අනිවාර්යෙන් හදන්නට ඕනේ. මම එහෙම කියන්නේ මම ඇසිසිල්ල මැතිතුමා ඉස්සරහා ක්‍රීඩා නිලධාරීන් අනිත් සියලු දෙනා ඉස්සරහා අපේ ලේකම්තුමා ඉස්සරහා කියන්නේ මම දැනට හොයලා බලපුවම ලංකාවේ ක්‍රීඩකයොන්ට ලෝකෙත් එක්ක බලනකොට අපිට හම්බ වෙන ගාන පුඩි අඩුවක් තියෙනවා. හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ආරම්භ කරනකොට අපි දැන් වෘත්තිමය මට්ට ක්‍රීඩකයෝ ආරම්භ කරනකොට ඒක ප්‍රශ්නයක් නෑ. ටික කාලයක් යනකොට ගොඩක් ප්‍රශ්න ඇති කරගන්නවා. මම විශ්වාස කරනවා අපි ලංකාව හරි හැම පැත්තෙම ගත්තොත් අනිත් ලෝක රටවල් වලට වඩා අමාරුවෙන් යන රටක්. හැබැයි මම විශ්වාස කරනවා ක්‍රීඩකයොන්ට මීට වඩා සැලකීමේ හැකියාව අපි තුළ තියෙනවා. මම විශ්වාස කරනවා මේක අපේ ආරම්භයක්. අපි අලුත් වැඩපිළිවෙලක් හදාගෙනනවා. අපි ක්‍රිකට් වල අලුත් ව්‍යවස්ථාවක් ගේන්න උත්සාහ කරනවා. අපි ඒක කැබිනට් වල පාර්ලිමේන්තුවට ගේන්නවා. ක්‍රීඩකයෝ රඳවාගෙන ක්‍රීඩකයොන්ට වැඩි විදියට සලකන්න බලමු. මොකද මම දන්නවා මගේ පාසලේ ගොඩක් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෝ ඉන්නවා. සාමාන්‍යයෙන් සම්පේ ලේකම්තුමා කිව්වා වගේ ජීවිතේට වටිනාකමක් එකතු කරගන්න එක ලොකු වැදගත්කමක් තියෙනවා. ක්‍රිකට් වලදී ගරු ලේකම්තුමා සමහරවිට දවස් 3ක් මැච් ගහලා ඒ සියලු කාලයත් එක්කම රැකියාවක් කර ගැනීම නොයෙකුත් දේවල් කර ගැනීම ලොකු විශාල අඩුපාඩුකමක් තියෙනවා. මේ හැමෝම මම හිතනවා 13 වසරේ 13 වෙනි පහළ කණ්ඩායමේ ඉඳන් ක්‍රීඩා කරලා ජීවිතේම පිටතනිය වෙලා ගත කරපු කණ්ඩායමක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් අපේ ක්‍රීඩාවේ මම හිතනවා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකෝ 400ක් විතර ක්‍රීඩ ගහනවා. අන්තිම 20ට එන්න. පළවෙනි 100ට වෙනම කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. මම හරි දැෂ්ලි පළවෙනි 100ට වෙනම තියෙනවා. ඒතර මේ 77ත් එක බලොත් ඒතර 177ක් විතර යම් කිසි මට්ටමක කොන්ත්‍රාත්තුවකට ඇවිල්ලා තියෙනවා. අපි ඒ වගේම දන්නවා ගොඩක් ක්‍රීඩකයෝ ලංකාවෙන් පිටරට යන්නේ ලොකු උත්සාහයක් ගන්නවා. මොකද ලංකාවේ අපිට මේ හරියන්නේ නැති වෙයි කියන මතය යනවා. හැබැයි අපි ඒ සියලු දේට පරණ ජේෂ්ඨ ක්‍රීඩකයොත් එක්ක ඒගොල්ලන් දැකපු දැක්මත් එක්ක විශේෂයෙන්ම මහල දවද්දන සංගක්කාර මැතිතුමාලා ප්‍රශාන් මහනාම සිදත් වෙත්තුමනි මේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා අලුත් වැඩපිළිවෙලක් හදමින් යන්නේ. අද උදේත් මම වැඩ පටන් ගත්තේ උදේ 8:00 මහේලයි සංඝකාරයි දෙන්නම හම්බ වෙලා ක්‍රිකට් වලට ඉස්සරහට කොහොමද ඕගලන්ට හොඳ මාර්ගයක් හොඳ ගමනක් ප්‍රොෆෙෂනල් ක්‍රිකට් ගහන්න පුංචි ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහන උනට ඉන්ටර්නැෂනල් ග්‍රවුන්ඩ් වල ක්‍රිකට් ගහන්න එහෙම කොහොමද හදන ක්‍රමවේදේ හදන්නේ කියලා. මොකද අපි දන්නවා සමහර ක්‍රීඩා පිටිනි පොඩි ඒවල පොඩ්ඩක් උස්සපු ගමන් උඩින් යනවා. නමුත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක ඔබලන්ගේ ක්‍රීඩා තරඟ අඩුම ගානේ 50% තරඟ කරන්නේ කොහොමද, ඒකට වැඩපිළිවෙල කොහොමද හදන්නේ කියන දීර්ඝ වැඩපිළිවෙලක් අපි නිර්මාණය කරමින් පවතිනවා. මට විශ්වාසයි ක්‍රිකට් හරි පැත්තකට හරි මාර්ගයකට ගියොත් ආත්මාර්ථකාමී වුණ නැත්නම් පරිපාලනය ඔබතුමාට අනිවාර්යෙන් හොඳ හෙටක් සැලසෙයි. ක්‍රීඩා ඇමතිවරයාගේ තියෙන ජොබ් එක ඒකට පාර හදන එක විතරයි. නැත්නම් මම ක්‍රිකට් ගහන්න යනවත් ක්‍රිකට් වලට ඇඟිලි ගහන්න යන එකවත් නෙමෙයි මගේ ජොබ් එක. ඒ මම විශ්වාස කරනවා දැනට අපි මේ කෙටි කාලෙදි පුංචි පුංචි හොඳ ප්‍රවණතාවයන් ටිකක් ලබා ගත්තා. ආත්ම විශ්වාසය එකමුතුකම කොල්ල අතර තියෙනවා නම් මැද්දිනන එකත් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ ටැලන්ට් එකේ ලංකාවේ කිසිම අඩුවක් නැහැ. ඒකට වෙන්න ඕන වපසරේ හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. හරියට ටුවර් ටික හැදෙන්නට ඕනේ. ඒ ටීම් ඉමර්ජින් ටීම් හරි රටවල් වලට යන්න ඕනේ. හරි ක්‍රීඩා තණ්ඩයක ක්‍රීඩා කරන්න ඕනේ. මේ සියලු දේවල් මම හිතනවා අපි මේ මාස දෙකක් වෙනි පොඩි කාලෙදි සැලැස්සුමක් හදාගෙන එනවා. ඒකට මට ක්‍රිකට් පරිපාලන විශාල උදව්වක් කරනවා. මම හිතනවා අපිට හොඳ තැනකට යන්න පුළුවන්. මම අද දවසේ ඔබතුමාට සුබ පතන්නේ. මම දකින්න කැමති ඔබතුමාලා මේන් කොන්ට්‍රැක්ටර් එනවා වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඔබතුමාට අනිවාර්යෙන් එන්න අවස්ථාව තියෙන්නට ඕනේ. අපි හැමෝටම ටැලන්ට් එක තියෙනවා. ඔබතුමාලට අනිවාර්යෙන් ඔබතුමාලා ආත්ම විශ්වාසය තියාගන්න ඕනේ. ලංකාවෙන් පිට යන්නේ ගැන පොඩක් දෙපාරක් හිතන්න. මොකද සමහර අපේ ක්‍රිකට් මහන්සිච්ච ක්‍රිකට් සම්පූර්ණ එක රෑකින් විනාශ වෙලා යනවා. ඊට පස්සේ එහෙටම කොටු වෙනවා. එහෙම නවතින්න බලනවා. එහෙම වෙච්ච ක්‍රීඩකයෝ මම හිතනවා දැන්ට හරියට ගණන් හදලා බලද්දොත් 100කට වඩා ලංකා ක්‍රීඩකයෝ පිට වෙලා ලංකා ක්‍රිකට් වල තියෙන ක්වොලිටිය ඩයිලූට් වෙන ප්‍රශ්නකුත් තියෙනවා. ඒ වගේම අපි ගහන මැච් වල සමහර ලාට ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව තුළ ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් 8ක් එන වැඩපිළිවෙළක් තමයි තියෙන්නේ.
එතකොට තේර ගැනීම සිලෙක් කර ගැනීම ජූනිය සිලෙක්ටර්ස්ට සිලෙක් කර ගන්න ඕන ක්‍රමය සියලු දේ වැඩ පිළිවෙලකින් අපි හදලා තියෙනවා. මම හිතනවා මේ ගේම හරියට ගැහුවොත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගොඩ ලංකාවේ ක්‍රිකටුත් ගොඩයි කියන විශ්වාසයක් මට තියෙනවා. දේශපාලන කියන එක ඔබතුමාල කවුරුත් ඔළුවට ගන්න එපා. තමන්ගේ අත් දෙක, තමන්ගේ හයිය, තමන්ගේ බැට් එක, තමන් බෝලේ දාන ඒ ෂෝල්ඩර් එක ප්‍රොටෙක්ට් කරගෙන අවශ්‍ය දේ කරන්න කියන ඉල්ලීම කරන වගේ මම හිතනවා. කෙතරම් අපි ඉස්සරහට මම ඇෂිස්ල මෙතුමාගේ ඉල්ලීමක් කරා මේක පූල් එකක් සහ ඉන්ඩෝනෙට් එක වහම හදලා දෙන්න කියලා. ඒ දෙකම අපි පුළුවන් තරයිග්මන්ට් කරන්නත් ඔබතුමාල වෙනුවෙන් අනිවාර්යෙන් පෙළ ගැසෙනවා කියන බව මතක් කරමින් අද දවස ජීවිතයේ වෙනසක් කරගන්න ආත්ම විශ්වාසය ඇති කරගන්න දවසක් වේවා කියලා පතමින් උසිරිම ක්‍රීඩකයන්ට ලංකාව කණ්ඩායමට නියෝජිත කරන්න අවස්ථාව ලැබේවා කියලා පතමින් මම කියන්න බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.